ආයිබෝවන් දරුවනි අද අපි කලින් පාඩමේ ඉතුරු කොටස මෙතනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා අපි කලින් පාඩමේ අර්ථය කළා බලයේ අර්ථ දැක්වුවා බලෙන් කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද කියලා බැලුවා ඊළඟට බලය විවේදනය කරලා අපි දැක්වුවා ඊට පස්සේ නිව්ටන් නියම ගැන අපි සඳහන් කළා ඊට පස්සේ අවසාන වශයෙන් අපි කතා කළේ ඝර්ෂණ බලය සම්බන්ධයෙන් ඒ ඝර්ෂණ බලය යටතේ ගණන් කීපයක් සඳහා පිළිතුරු සැපයීමට තමයි අද බලාපොරොත්තු වෙන්නේ මේ බෝඩ් එකේ සඳහන් වෙන්නේ මේ ඕගලන්ට විභාගෙදී එන්න පුළුවන් එක ආකාරයක ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නේ තියෙන ස්කන්ධ දෙකක් තියෙනවා. ස්කන්ධ දෙක මැද්දෙන් තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා. එක ස්කන්ධයකට නිව්ටන් 2000ක බලයක් යොදනවා. එතකොට මේ මේ සඳහන් වෙන්නේ ඒකමයි. ස්කන්ධ දෙකක් අවිතන්නේ තන්තුවකින්. එතකොට අපි දන්නවා අවිතන්නේ තන්තුවක් කියන්නේ ඇදීමකට ලක් වෙන්නේ නැති තන්තුවක් සම්බන්ධ කර නිව්ටන් 2000ක බලයක් යොදයි. ගතික ඝර්ෂණ සංගුණකයේ දශම දෙකක් නම් එක එක් ස්කන්ධය මත ඝර්ෂණ බල සොයන්න පද්ධතියේ ත්වරණය සොයන්න තන්තුවේ ආතති බලය සොයන්න දැන් මේ එක එක කොටස් අපි ගොඩනගන ආකාරය බලමු කොහොමද මේ එක එක කොටසට අපි උත්තර ගොඩනගන්නේ කියලා අපි මුලින්ම බලමු එක එක් ස්කන්ධය මත ඝර්ෂණ බලය සොයන්න කියන කරුණ වෙත යමු අපි බලමු මුලින්ම කොහොමද අපි මේ අතර ස්කන්ධ ඝර්ෂණ බල සොයන්නේ කියලා අපි අන්තිම දවසේ කතා කළා මේ ඝර්ෂණ බලය සොයන සමීකරණේ ඝර්ෂණ බලයේ සංකේතය අපි F - එතකොට මෙතන ඝර්ෂණ බල දෙකක් තියෙනවා මෙතන ඝර්ෂණ බලයක් තියෙනවා මෙතන තව ඝර්ෂණ බලයක් තියෙනවා ස්කන්ධ දෙක මත ඝර්ෂණ බල දෙකක් තියෙනවා අපි මුලින්ම මේ එක ස්කන්ධයක් මත සොයමු F - සමානයි මියු R නැත්තම් මියු mg එතකොට අපි ගත්තොත් F - ඝර්ෂණ බලය සමානයි මෙතන තියෙනවා ඝර්ෂණ සංගුණකය දශම දෙකයි කියලා ලියලා එතකොට R කියන්නේ අපි දන්නවා ස්කන්ධයේ වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය එතකොට F - සමානයි මෙතන එනවා නිව්ටන් 20යි කියලා නිව්ටන් 20යි කියලා. එතකොට මෙතන කුඩා ස්කන්ධය මත ඝර්ෂණ බලය නිව්ටන් 20යි. අපි දැන් බලමු වඩා විශාල ස්කන්ධය මත ඝර්ෂණ බලය F double - සමානයි මියු R කියන සමීකරණය තමයි අපි ඝර්ෂණ බලය හොයන්නේ. එතකොට මියු කියන්නේ ඝර්ෂණ සංගුණකය අපිට දීලා තිනවා 2යි. මෙතන R කියන්නේ 20 වැඩි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය 200යි. එතකොට මෙතන එනවා 400යි කියලා නිව්ටන් නිව්ටන් 20 දෙක වැඩි කිරීම නිසා නිව්ටන් 40යි කියලා ලැබෙනවා. එතකොට අපිට පේනවා ස්කන්ධය දෙගුණයකින් වැඩි වෙනකොට ඝර්ෂණ බලයත් දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ස්කන්ධය දෙගුණයකින් වැඩි වෙනවා ඝර්ෂණ බලයත් දෙගුණයකින් වැඩි වෙනවා. එතකොට මේ අනුව සමස්ත ඝර්ෂණ බලය සමානයි නිව්ටන් 20යි 30යි නිව්ටන් 60ක් වෙනවා මුළු ඝර්ෂණ බලය නිව්ටන් 60ක් වෙනවා. එතකොට මේකේ චලනයේ සඳහා යෙදෙනවා බලයක් නිව්ටන් 2000යි. ඒකෙන් ඝර්ෂණ බලයක් වෙනවා නිව්ටන් 60ක. අපි ඊළඟ කොටසට යමු. මොකද ඊළඟ කොටසෙන් අහන්නේ පද්ධතියේ ත්වරණය සොයන්න. අපි පද්ධතියේ ත්වරණය සොයනකොට සමස්ත පද්ධතියම එකක් ලෙසගෙන අපි චලිත සමීකරණය යොදන්න ඕන. සම්පූර්ණ පද්ධතියම එකක් ලෙසගෙන අපි ත්වරණය හොයන්න ඕනේ. දැන් අපි බලමු මේ පද්ධතියම එකක් ලෙස ගත්තාම අපිට කොහොමද සමස්ත ස්කන්ධය පද්ධතියම එකක් හැටියට ගත්තාම සමස්ත ස්කන්ධය එනවා කිලෝග්‍රෑම් 30ක්. එතකොට මේකේ බලය එනවා නිව්ටන් 2000යි. නිව්ටන් 2000ක බලයක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මේ සමස්ත ස්කන්ධය මත ඝර්ෂණ බලය නිව්ටන් 60යි. නිව්ටන් 60යි. එතකොට සමස්ත ප්‍රතික්‍රියා සමස්ත පද්ධතියට අපි යොදනවා චලිත සමීකරණ F සමානයි ma F සමානයි ma. එතකොට අපි කිව්වා මේ F කියන්නේ බලය. හැබැයි බල දෙකක් හරි ඊට වැඩි ගණනක් තියෙන දෙනකොට මේ F සඳහා අපි යොදන්නේ සම්ප්‍රයුක්ත බලය. එතකොට අපි දන්නවා චලිත දිශාව මේ පැත්ත. ඒ අනුව වැඩි බලයක් තියෙන මේ යගෙද. එතකොට අපි ලියනවා යොදන බලය ඍණ චලිතයට විරුද්ධ බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. එතකොට අපි බලමු යොදන බලය නිව්ටන් 2000යි විරුද්ධ බලය නිව්ටන් 60යි ස්කන්ධය 30යි ත්වරණය අපි දන්නේ නැහැ. අපි මේ ගණන ඉතුරු කොටස මේ ඉදිරියට ගෙන යමු. අපි දැන් බලනවා බලමු දැන් කලින් අපි නවත්වපු තැන ඉඳලා ඔන්න බලය 2060 ස්කන්ධය 30යි ත්වරණය a. එතකොට මෙතන අඩු කළාම අපිට ලැබෙනවා
एकदास नमसिय हतलिहाय समानाय तिहाय එතකොට අපි ඒ උක්ත කරනවා 30න් කැපිලා යනවා අපිට එනවා තොරණය 64.67 ඒකකයේ ms ඍණ 2 නැවත වතාවක් බලන්න ඔන්න සමස්ත ස්කන්ධයම අපි ගත්තා සමස්ත ස්කන්ධයේ 10යි 20යි 30යි බලය 2000යි විරුද්ධව ක්‍රියාත්මක කරන සමස්ත ඝර්ෂණ බලය නිව්ටන් 60යි බලය ඍණ විරුද්ධ බලයට විරුද්ධව ක්‍රියාත්මක කරන බලය ස්කන්ධයේ 30යි ඒ අපි දන්නේ නැහැ एकदास नमसी हतलिय समानाय तिहाय ए समानाय एकदास नमसी हतलिय वेधीमत्तिय समानाय 64.67 ms ऋण 2 එතකොට අපිට ත්වරණය එනවා කීයක්ද ත්වරණය समानाय 64.67 අපි යමු ගණන ඉතිරි කොටසෙන් අහන්නේ මොකද්ද මේ ස්කන්ධය දෙක අතර තියෙන තන්ත්‍රයේ ආතති බලය මේ ආතති බලය ගණනය කරන්න අපිට පුළුවන් මේ ස්කන්ධයට වෙනම F සමාන mv චලිත සමීකරණය යොදන්න නැත්නම් මේ කොටසට වෙනම චලිත සමීකරණය යොදන්න. අපි මේ විශාල ස්කන්ධය මත චලිත සමීකරණය යොදමු. විශාල ස්කන්ධය මත චලිත සමීකරණය යොදුවොත් ඒක ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි බලය තියෙනවා නිව්ටන් 2000. ඒ වගේම අපි කලින් හොයාගත්තා මේක මත ඝර්ෂණ බලය තියෙනවා නිව්ටන් 40 ඝර්ෂණ බලයක් තියෙනවා ඒ වගේම තව තියෙනවා දැන් මෙතන තන්තුව මගින් ඇති කරන ආතති බලය තන්තුව මගින් ඇති කරන ආතති බලයක් එතකොට චලිතය සඳහා යෙදෙනවා නිව්ටන් 2000 බලය ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා ඝර්ෂණ බලය සහ ආතති බලය අපි දැන් මේ සමීකරණයට F සමානයි ma සමීකරණය භාවිතා කරමු එතකොට සම්ප්‍රයුක්ත බලය අපි ගණනය කරන්න ඕනේ සම්පූර්ණ යොදන බලය 2000යි ඒකෙන් අඩු කරන්න ඕනේ 40 ධන टी क्या आतति बल स्कंदे विस्साय त्वरणे अभी हेटा हतराय दशम हयाय हताय त्वरणे हेटा हतराय दशम हयाय हताय यदोट लडुकलाम दिदाह ऋण हतलिय ऋण टी समानाय गुणकर्लाभिधा बिंदुवाय देवरा दात्रु देवरा दुलाय धातुन एकाकितुरु देवरा खतर अट्टाय में कई नमे देवराखाय दुलाय दशम स्थान अधिक गड़तिब्बा एकदास नवसी अणु तुनाय दशम हतराय यदोट टी समान वेनवा टी अभी समीकरण अनिपत्र टी समानाय मेतन अभी अड़ुकर्ण बिंदुवाय हयाय नमयाय एकदास नवसी हेट मेयागे ऋणागे अब्बाड़पातेन एकदास देशीय अणु तुनाय दशम हतराय बिंदुवाय අපි යමු දෙවෙනි ගානට දැන් මේ ගානේ තියෙනවා සුමට කප්පියක් මතින් යවලා තියෙනවා තන්තුවක් අවිතන්නේ තන්තුවක් ඒක එක එක කෙලවරක ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක් තියෙනවා අනිත් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20යි එතකොට මේ මේසේ මත ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා ඒකේ ඝර්ෂණ සංගුණකය අපිට දීලා තියෙනවා 4ක් කියලා දැන් අපි බලුවා සුමට කප්පියක් මතින් යවා ඇති අවිතන්නේ තන්තුවක දෙකෙලවර 10යි කිලෝග්‍රෑම් ස්කන්ධයකට සහ 20යි කිලෝග්‍රෑම් ස්කන්ධයකට සම්බන්ධ කර ඇත ගාතික ඝර්ෂණ සංගුණකයේ දශම හතරක් නම් ඝර්ෂණ බලය සොයන්න පද්ධතියේ ත්වරණය සොයන්න තන්තුව මත ආතති බලය සොයන්න දැන් අර ඉස්සලා ගණන ටිකක් සමානකමක් තියෙනවා නමුත් ඊට වැඩිය සම්පූර්ණ වෙනස් ගතියකුත් තියෙනවා අපි බලමු මේක එක කොටස් කොහමද ගොඩනගන්නේ කියලා කලින් නම් ස්කන්ධ දෙකම මත ඝර්ෂණයේ දුනා දැන් මෙතන මේ ස්කන්ධයේ නිදහසේ පහළට එල්ලෙමින් පවතින නිසා මේ ස්කන්ධය මත ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඝර්ෂණ බලයේ ක්‍රියාත්මක වෙන එකම ස්ථානයේ තමයි ස්පර්ශක වෙලා තියෙන මේ ස්කන්ධය මත අපි බලමු ගණනය කරලා කොපමණද මේ ස්කන්ධය කියන එක එතකොට ස්කන්ධය මත ඝර්ෂණය ගත්තොත් අපි දන්නවා සමීකරණය F- විතර මෙතන ඝර්ෂණ බලය අපිට F- කියලා ගමු සමානයි මියු R කියලා අපිට ගන්න පුළුවන් මියු කියන්නේ දශම හතරයි කියලා අපිට දීලා තිනවා R කියන්නේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10යි ගුරුත්වාකර්ෂණ ත්වරණයෙන් වැඩි කළා 100යි එතකොට අපිට එනවා 40යි නිව්ටන් කියලා ඝර්ෂණ බලය එතකොට ඔන්න මේක තමයි සමස්ත ඝර්ෂණ බලය. ඊළඟට අපි ගන්නේ ත්වරණය හොයන්න. ත්වරණය හොයන්න අපි කිව්වා සමස්ත පද්ධතියම එකක් ලෙස සලකන්න වෙනවා. ත්වරණය හොයන්න සමස්ත පද්ධතියම අපි එකක් ලෙස සලකනවා. එතකොට සමස්ත ස්කන්ධයේ කිලෝග්‍රෑම් 30යි කිලෝග්‍රෑම් 30යි මේකට විරුද්ධව ක්‍රියාත්මක වෙන බලය මොකද්ද සමස්ත ස්කන්ධයට? නිව්ටන් 40ක ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ස්කන්ධය ගමන් කිරීමට බලය ලබා ගන්නෙ කොහෙන්ද මේ ස්කන්ධය ගමන් කිරීමට චලනය වීමට බලය ලැබෙන්නේ කොහෙන්ද මෙන්න මේ නිදහසේ එල්ලෙන ස්කන්ධයේ බර විසින් තමයි
මෙයාට අවශ්‍ය කරන බලය ලබා දෙන්නේ මේ චලිතයට අවශ්‍ය කරන බලය ලබා දෙන්නේ මේ නිදහසේ නිදහස ස්කන්ධය වගේ. එතකොට මේකේ බර කියන්නේ අපි මොකද්ද ඕනම වස්තුවක බර කියලා කියන්නේ පොළවට ස්කන්ධය ඇද ගන්න ආකර්ෂණ බලය. ඒක කොහොමද අපි ගණනය කරන්නේ? ඒ වස්තුවේ ස්කන්ධය වැඩි කරනවා ගුරුත්වජ ත්වරණයෙන්. ඒ අනුව තමයි බර නැත්තම් බලය ලැබෙන්නේ. එතකොට මෙතනට ගත්තාම mg mg කියලා කියන්නේ ස්කන්ධය මෙයාගේ ස්කන්ධය 20යි 20 අපි 10ෙන් ගුණ කරනවා. එතකොට අපිට එනවා මෙතන කීයද නිව්ටන් 200ක බලයක් තමයි මේ වස්තුවේ චලිතය සඳහා යෙදෙන්නේ. මේ වස්තුවේ චලිතය සඳහා යෙදෙන බලය නිව්ටන් 200යි. එතකොට ස්කන්ධය 20යි එයාගේ g 10ෙන් ගුණ කළාම නිව්ටන් 200යි. අපි මේ සම්පූර්ණ මේ චලිතය සඳහා අපි චලිත සමීකරණය යොදමු. චලිත සමීකරණය යොදමු මේ ගණනේ සකස් ගණන කිරීම සඳහා F සමානයි MA. එතකොට මේකේ දැන් යෙදෙන බලය තමයි නිව්ටන් 200. ඒක මේ වස්තුවේ බර විසින් තමයි සපයන්නේ. ඒක අඩු කරනවා ඝර්ෂණීය බලයේ මත ක්‍රියාත්මක වෙන සමස්ත ස්කන්ධය දැන් කිලෝග්‍රෑම් 30යි. එයාගේ ත්වරණය අපි දන්නේ නැහැ. ත්වරණය දන්නේ නැහැ. එතකොට මෙතන එනවා 160යි සමානයි 30යි A කියලා ලැබෙනවා අපිට. A සමානයි 160 බෙදීම 30. එතකොට බිඳුවට බිඳුව කැපිලා ගියා. A සමානයි 3/5 15යි 3/10 3/3යි ওই විදියට එනවා අපිට ත්වරණය. එතකොට අපි ගත්තොත් ත්වරණය සමානයි 5.33යි ඒකකය ms ඍණ 2. ඒකකය වැඩගත් විභාගයේදී ඒකකයට ලකුණක් හිමි වෙනවා. දැන් අපි බලමු අපි මුලින්ම කතා කරා වස්තුවේ ඝර්ෂණ බලය F' සමානයි μ r. ඝර්ෂණ බලයට හේතු වෙන්නේ මේ ස්කන්ධය විතරයි. 0.4 වැඩි කරනවා ඝර්ෂණ සංගුණකය අපිට දීලා තියෙනවා. ස්කන්ධය 10යි ගුරුත්වය ත්වරණයෙන් වැඩි කළා. එතකොට අපිට එනවා r. r වැඩි කළා අපිට එනවා නිව්ටන් 40යි. දැන් අපි ත්වරණය හොයන්න යන්නේ. ත්වරණය හොයනකොට අපි කිව්වා සමස්ත පද්ධතියම එකක් ලෙස සලකනවා. එතකොට සමස්ත පද්ධතියම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 30යි 10 20යි 10යි 30යි. මේක විරුද්ධ ක්‍රියාත්මක වෙන්නේ මේ චලිතයට විරුද්ධව ක්‍රියාත්මක වෙන බලය තමයි මොකද්ද මෙයාගේ ඝර්ෂණ බලය නිව්ටන් 40යි. මෙයාගේ පද්ධතියේ චලිතයට හේතු වෙන බලය තමයි මෙන්න මේ 20ේ බර. බර කියන්නේ මොකද්ද? ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. බර තමයි බලයක් බවට පත් වෙන්නේ. එතකොට ස්කන්ධය 20යි ඒක ගුරුත්වජ ත්වරණයෙන් වැඩි කළා 10යි අපිට එනවා කියද්ද 20ක බලයකින් තමයි මේ පද්ධතිය ගමන් කිරීමට සලස්වන්නේ. එතකොට අපි සමීකරණය දාන F සමානයි ma. යෙදෙන බලය 2000යි එයාට විරුද්ධව යෙදෙන ඝර්ෂණ බලය 40යි ස්කන්ධය 30යි a. ඒ අනුව එනවා 160ට සමානයි 30යි a. ඒ සමානයි 10 ආසේ බෙදීම 3යි 5.33යි 3යි ms ඍණ 2 ත්වරණය. අපි ඊළඟ කොටසට යනවා. ඊළඟට අපිට අහනවා මොකද්ද? මෙන්න මේ තන්තුවේ ආතති බලය. තන්තුවේ ආතති බලය හොයන්න අපිට පුළුවන් මේ ස්කන්ධයට මේ ස්කන්ධයට F සමානයි A සමීකරණය යොදන්න. අපි මෙතන රැඳිලා තියෙන ස්කන්ධයට අපි යොදමු F සමානයි ma. එතකොට රැඳුණු ස්කන්ධයට F සමාන ma දැම්මම එයාගේ ආතති බලයෙන් තමයි මෙයා ඉදිරියට ඇදෙන්නේ. එයා වළක්වන බලය තමයි නිව්ටන් 40ගේ ඝර්ෂණ බලය. එයාගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10යි. අපි යොදනවා 10යි කිලෝග්‍රෑම් ස්කන්ධය සඳහා ස්කන්ධය ඒ චලිතය සඳහා අපි යොදනවා F සමානයි ma. චලිතය සඳහා අපි යොදනවා F සමානයි ma. එතකොට F බලය අපි දන්නේ T බලය අපි දන්නේ. එයාට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා 40යි නිව්ටන්. ස්කන්ධය 10යි. අපි ත්වරණය හොයාගත්තා 5.33යි 3යි කියලා. 5.33යි 3යි කියලා. එතකොට අපි මේ t හොයාගත්තා. t සමානයි මේ 40 ආපැත්තට එනවා. මෙතන එනවා 53.3යි ධන 40 බවට පත් වෙනවා. එතකොට t සමානයි 93.3යි 93.3යි නිව්ටන් කියලා ලැබෙනවා. එතකොට අපි නැවතත් ගියොත් ඝර්ෂණ බලය 40යි සමස්ත පද්ධතිය ත්වරණය 5.33යි 3යි තන්ත්‍රයේ ආතති බලය 93.3යි නිව්ටන්. ඔන්න ඔය විදිහට මේක ක්‍රමක්‍රමයෙන් තමයි අපි මේ ගණනය කිරීම ගොඩනගාගෙන යන්න ඕනේ. එතකොට එකවර මේ ආතති බලය හොයන්නත් බෑ. එකවර ත්වරණය හොයන්නත් බෑ. ඉස්සෙල්ලාම අපි යන්න ඕනේ ඝර්ෂණ බලය හොයන්න. ඝර්ෂණ බලය ඔස්සේ අපි සමස්ත පද්ධතිය දාලා ත්වරණය හොයාගත්තා. ඊට පස්සේ නැවත අපි ආතති බලය ගණනය කළා. තව විදියට ගණන්
රාශිය හදලා අත්දැකීම් ලබා ගන්න. ඒ අත්දැකීම් තුලින් වඩා නිවැරදිව ගණන් සෑදීමේ හැකියාව ලැබෙනවා. මගේ අතේ දැන් දුනු තරාදියක් තියෙනවා. එතකොට මේ දුනු තරාදිය සකස් කරලා තියෙන්නේ මේක ඇතුලේ තියෙනවා දුන්නක්. ඒ දුන්න ඇදෙනකොට මේ මෙතන මිනුම් ගන්න පුළුවන් විදියට තමයි මේක සකස් කරලා තියෙන්නේ. අපි බලමු මෙන්න මේ දුන්න මත දැන් මේ එක පඩියක ස්කන්ධය වෙනවා ග්‍රෑම් 50. එතකොට මෙතන පඩි 3ක් තියෙනවා. ඒ පඩි 3ේම ස්කන්ධය වෙනවා ග්‍රෑම් 150. අපි බලමු දැන් මේ ග්‍රෑම් 150 පඩිය මේ දුනු තරාදිය මත යොදමු. ඔන්න අපිට පේනවා මේ ස්කන්ධය හරියටම ග්‍රෑම් 150ක් වැටෙනවා. ග්‍රෑම් 150ක් වැටෙනවා මෙන්න මෙතන සීමාව 150යි. 150. එතකොට අපිට පේනවා මෙතනින් යොදන බලයට සමාන බලයක් තමයි දුන්න මත ඇති වෙන්නේ කියලා. අපි බලමු තව මේකේ පඩියක් වැඩි කරලා ඒක සත්‍යද කියලා. දැන් මෙතන තියෙනවා 20ක්. මේ 4ක් තියෙනවා. එතකොට මෙතනට එන්න ඕනේ 200ක්. 50 4යි. 50 4යි. දැන් අපිට පේනවා මෙතන පාඨාංගයේ 200ට පිහිටනවා. මෙන්න මේ ආකාරයට යම් කිසි බලයක් වැඩි කරනකොට තවත් බලයක් වැඩි වෙනවා නම් අපි මේ බලවලට කියනවා ස්වයං සිද්ධ බල කියලා. දැන් මෙතන අපි මේ දුන්න මත යෙදෙන බලය වැඩි කරනවා. බලය මත වැඩි කරනකොට ඊට අනුරූපව දුන්නේ ඇතිවන ආතති බලය, ඇදීම් බලය, නැත්නම් දුන්නේ ඇතිවන බලය වැඩි වෙනවා. මෙන්න මේ වගේ බලවලට අපි කියනවා ස්වයං සිද්ධ බල. ස්වයං සිද්ධ බලවල විශේෂත්වය තමයි එක බලයක් වැඩි වීමේදී අනිත් බලය ක්‍රමයෙන් වැඩිවීම සිද්ධ වෙනවා. අපි තවත් සරල උදාහරණයක් අරන් බලමු. දැන් මෙන්න මගලා තියෙනවා මේ ලී කොට කෑල්ල. ලී කොට කෑල්ල. දැන් මේ ලී කොට කෑල්ලේ බලය වැඩි කරන්න ඇත්තටම අපි මේකට තව මේ අමතර බලයක් යොදනවා. යොදලා අපි දැන් මේ ලී කොටේ මත බලයක් යොදන්නයි ලෑස්ති වෙන්නේ. ලී කොට මත බලයක් යොදන්නයි ලෑස්ති වෙන්නේ. මේකේ ඝර්ෂණ බලය ස්වයන්. එතකොට අපිට අපි ඔන්න දැන් කිසිම බලයක් මේකට යොදන්නේ නැහැ. කිසිම බලයක් යොදන්නේ නැහැ. ඔන්න අපි ක්‍රමක්‍රමයෙන් බලය වැඩි කරගෙන යනවා. වැඩි කරගෙන යනකොට මේ මෙයාට නම් මෙන්න මෙතන ඇති වුණා ඝර්ෂණ බලය. දැන් මේ වස්තු දෙක මත අපි මේ බලයක් යොදාගෙන යනකොට මොකද වෙන්නේ? මේ වස්තු මතත් බලයක් ඇති වෙනවා. මොකද මේ වස්තු මත ඇතිවන බලය මෙයාගේ චලිතයට විරුද්ධව ඇතිවන බලය. මෙයාගේ චලිතයට විරුද්ධව ඇතිවන බලය. ඒතකොට අපි මෙහෙම ඉදිරියට යොදාගෙන යනකොට බලය මෙයාගේ චලිතයට විරුද්ධව බලයක් එනවා. මොකක්ද ඒ බලය? මේ පෘෂ්ඨ දෙක අතර ඇතිවන ඝර්ෂණ බලය. මේ පෘෂ්ඨ දෙක අතර ඇතිවන ඝර්ෂණ බලයත් ස්වයං සිද්ධ බලයක් වෙනවා. ස්ථිතික අවස්ථාවේදී ස්වයං සිද්ධ බලයක් එනවා. අපි යොදන බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට මෙයා මත යෙදෙන ඝර්ෂණ බලයත් මොකද කරන්නේ? වැඩි කරගෙන යනවා. අපි දන්නවා නිශ්චලව තියෙනකොට මේ මත කිසිම ඝර්ෂණ බලයක් නැහැ. නමුත් අපි යා චලනය කරන්න බලයක් යොදනකොට මොකද වෙන්නේ? අපි බලය යොදපු ගමන් මෙයා චලනය වෙන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට තමයි චලනය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ ඝර්ෂණ බලයත් අපි යොදන බලයට සාපේක්ෂව වැඩි කරගෙන යනවා. මෙන්න මේ ඝර්ෂණ බලයත් එතකොට අපි කියනවා ස්වයං සිද්ධ බලයක් කියලා. ඒ වගේම අපි යම් කිසි වස්තුවක් මත පීඩනයක් යොදනකොට අපි යොදන බලයට සාපේක්ෂව එයා මත ඇති ඒ වස්තුව මත ඇතිවන පීඩනයත් වැඩි වෙගෙන යනවා. එතකොට අපි දැන් ගත්තොත් එහෙම මෙන්න මේ වස්තුව. දැන් මේ වස්තුව මේසේ මත තියෙනකොට මේකේ පහළට ඇතිවන බලය තමයි මෙයාගේ බර. අපි කිව්වා ඕනෑම වස්තුවක පහළට ඇති කරන බලය තමයි එයාගේ බර. මේ බර වගේම මේ මේසේ මගින් අපි කතා කළා ඊයේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව මෙයා මතත් ඉහළට බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි මේ ස්කන්ධය තව ටිකක් වැඩි කරගෙන යනකොට මොකද වෙන්නේ? මෙයා කඩාගෙන පහළට යන්නේ. ඒ බරට සාපේක්ෂව නැවත අභිලම්භ ප්‍රතික්‍රියා බලය වැඩි වෙනවා. එතකොට බර සහ අභිලම්භ ප්‍රතික්‍රියා බලයත් මේ වගේ ස්වයං සිද්ධ බල යුග්මයක්. අපි බලමු නැවතත් මොනවාද මේ ස්වයං සිද්ධ බල යුග්ම කියලා. අපි කලින් කතා කළා මොකද්ද? බර සහ ආතති බලය. මෙන්න මේ ස්වයං සිද්ධ බල යුග්මයක්. දැන් බර වැඩි කරන්න දුන්න මත ඇතිවන ආතති බලය වැඩි වෙනවා. තන්තුවක වස්තුවක් එල්ලලත් ඒ තන්තුවේ බර වැඩි කළාම ඒ තන්තුවේ ආතති බලය වැඩි වෙනවා. හැබැයි ඒක සීමාවක් තියෙනවා මේ බල යුග්මේ ක්‍රියාත්මක වෙන. එතකොට ඒ සීමාව ඉක්මවා ගියාම නැවතත් ඒවා ස්වයං සිද්ධ බල බවට පත් වෙන්නේ කැඩිලා බිඳිලා යනවා. ඊළඟට අපි දෙවනුව කතා කළා මොකක්ද? අනික් ස්වයං සිද්ධ බලය ඝර්ෂණ බලය සහ ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. එතකොට අපි කිව්වා මේක මේ ඝර්ෂණ බලය වළංගු වෙන්නේ
ස්ථිතික අවස්ථාවේදී පමණයි ස්ථිතික අවස්ථාවතේ අපි බලය වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන යනකොට ඊට සාපේක්ෂව යාගේ චලනීය වළක්වන්න ඝර්ෂණ බලය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා එතකොට අන්න ඒවට අපි කියනවා ස්වයං සිද්ධ බල කියලා ඊළඟට අපි කතා කළා බර සහ අභිලම්භ ප්‍රතික්‍රියාව බර සහ අභිලම්භ ප්‍රතික්‍රියාව අභිලම්භ ප්‍රතික්‍රියාව अभिलंब प्रतिक्रिया अभी ये पाठ में संधान कला ओणम वास्तु याम किसी पृष्ठ स्पर्शलाकोट या मत पहाल क्रियात्मक मुखाद बल एम जी हेमन तयागे बर ये बर मगिन पृष्ठ मत अति तेरपुम बल सामनव सह प्रति विरुद्ध अति वेण ये पृष्ठेट हरियट लंब गो मुखाद अभिलंब प्रतिक्रिया बल योड़ मे बर वेडिकरण 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 मुखद मे आगे अभिलंब प्रतिक्रिया बल अतियन हे भाई ये सीमा वक्तियन ये पृष्ठेट धरण पुलवा सीमा इको आगे आठ पास मे स्वयं सिद्धता वे पावती ने योट मे वे देख सीमा वक्तियन ये सीमा वक्वा मे बल युग स्वयं सिद्ध बल लेस क्रियाता मे विद्य स्वयं सिद्ध बल लेस क्रियाकनता बहु बलतीनो यहाँ पिलीबंद अवधया बल होयला बल मे पिलीबंद अवबोधे तुरट वैडिकर गल माम लोपसमट धनम देनो हाँ अभी इतनी पाणी त्रिकोट सटियान इलाट अभी कथा करण संप्रयुक्त बलगन संप्रयुक्त बल संप्रयुक्त बल मे पिलीबंदी मेतक पाड़ी इकन गा कारणुअलांट यम किसी अवबोधे अतो मुखादमे संप्रयुक्त बल की दल युगलाको ईट वरी संख्या युद्ध पुलवा तन बलेट अभी संप्रयुक्त बल आखिए मुखाद संप्रयुक्त बल की बल युगलाको ईट वरी संख्या युद्ध पुलवा तन बलेट अभी संप्रयुक्त बल आखिल अभी मुलिम बलम रेखीय बल संप्रयुक्त रेखीय बल संप्रयुक्त संप्रयुक्त बलम अभी रेखीय बल संप्रयुक्त की अन्नी मुखद सरल उदाहरण गोन इस्कांदे अतीनो इस्कांदे मत बल दिखा क्रियात्मक मे बेतर क्रियात्मक न्यूटन सीय बलया मे इट विरुद्ध क्रियात्मक न्यूटन पनाक बलया दिस्कांदेमना दमे वस्तु मत मे क्रियाकरण बुलवा तनि बल कौमद मे क्रिया मे वस्तु चलने त्वरने ये आकार पुलवा मे बल देख वेणुअट तनि बल आख्य दी ने मुखादे बल ये बल तम क्यूद न्यूटन पनह कौमद न्यूटन पनह इन्नी मे सी एन अड विरुद्ध तीन बल अड़क पनह ये न्यूटन पनह बल आख्योदला मे चालित प्रवेगेम मे चालित त्वरनेम ये विधीन पावतने पुलवा योट अभी मेन मे बल युगल वेणुअट अभी पुलवा तनि बल संप्रयुक्त बल न्यूटन पनाहा मेक एक मदिशाग्रति एन पुलवा समहारीट मेन मेरे बल की प्याति एन पुलवा मे पेतर न्यूटन देसी आई मे पेतर न्यूटन पांसी आई मे पेतर न्यूटन हाय सी अतीन गेला भेदम मे एम कि इसके मत मे बल तूने युवा कर ला मे क्रिया पीट कर पुलवा अंको मत आप तानी बल आखला मुखाद आप पुलवा तानी बल मे वाम पेत्र तीन न्यूटन हसी या दक्षिण पेत्र तीन न्यूटन हसी या वाम पेत्र तीन न्यूटन हयसी या मे क्रियावल करवा कोहमद वैडीपुर बल न्यूटन सी याद आप पुलवा मे क्रियाम कर मे बल तुन वेनुटम युद्ध पुलवा तनि संप्रयुक्त बल तमाय न्यूटन सी योट मेक गणने कोहमद वैडीपुर तीन बल यागे चलित दिशा सिद्धवेन्नी वैडीपुर बल पेट ये अणु वैडीपुर बल ऐन पेत्न इट विरुद्ध बल अड़करी तमाय मे आगे संप्रयुक्त बल गणने करतेमय रेखीय बलवल संप्रयुक्त गणने कर्ण क्रमे अभी लंगड बलमु आनति बल युगलेख आनत बल युगलेख संप्रयुक्त कौमद अभी गणने करण गेल आनत बल युगलेख बल संप्रयुक्त अभी गण आनत बल दिखा मे विधियट मेतन याम किसी कोणिया खेमिले क्रियात्मक बल युगला बल मेके संप्रयुक्त बल कोहेन्द क्रियात्मक कीला संप्रयुक्त बल कोहमद क्रियात्मक कीला अभी दिन सरल क्रियाकार बलम उन्न मेतन तीन लीकोटिया मे लीकोटे लीकोटे दम मम्मी कंबिदिका संबंध कल तीन
තම්බි දෙකක් සම්බන්ධ කරලා තියෙනවා මේකේ බර වැඩි කරන්න පොඩ්ඩක් ස්කන්ධ දෙකක් මම යොදනවා ඔන්න දැන් මේ කම්බි දෙක මත බලයක් මම යොදනවා බලන්න ස්කන්ධය කොහෙටද ගමන් කරන්නේ කියලා හොඳට බලන්න ස්කන්ධය ගමන් කරන්නේ කොමන දෙසද කියලා ඔන්න මම බලය යොදනවා ස්කන්ධය ගමන් කරන්නේ කොයි පැත්තටද ස්කන්ධය ගමන් කරන්නේ මම මේ බලය යොදන එක පැත්තකටවත් නෙමෙයි මම මේ බලය යොදන එක පැත්තකටවත් නෙමෙයි ස්කන්ධය ගමන් කරන්නේ නැවත බලන්න ඔන්න ස්කන්ධය දෙක මන්ද ස්කන්ධ දෙක මත ඔන්න බලය ඈත් කරලා යොදනවා ඔන්න බලන්න මම යොදන එක පැත්තකටවත් නෙමෙයි ස්කන්ධය ගමන් කරන්නේ ස්කන්ධය ගමන් කරන්නේ මං යොදන එක පැත්තකටවත් නෙමෙයි බලය යොදන එක පැත්තකටවත් නෙමෙයි නැවත අවසාන වශයෙන් ඔන්න ආනත බල දෙකක් යොදනවා මම මේ වස්තුව මත බලන්න මං බලය යොදනවා දිශාවට පැත්තකටවත් නෙමෙයි මේ බලය ගමන් කරන්නේ එතකොට අපිට පේනවා මේ බල දෙක අතර තමයි මෙයාගේ බලය ක්‍රියාත්මක වෙන්නේ මම මේ යොදන බල දෙක අතර තමයි මෙයාගේ සැබෑ බලය ක්‍රියාත්මක වෙන්නේ. ඒ සැබෑ බලය තමයි මොකද්ද? අන්න අපි කිව්වා සම්ප්‍රයුක්ත බලය. එතකොට මේ ආනත බල යුගල ක්‍රියාත්මක වෙනකොට ඊ බල දෙක අතර තමයි සම්ප්‍රයුක්ත බලය R ක්‍රියාත්මක වෙන්නේ. අපි මේකට Q බලය කිව්වනම් මේකට P බලය කිව්වනම් අපි මේ සම්ප්‍රයුක්ත බලය R කියලා හඳුන්වනවා. එතකොට ඇත්තටම මේ වස්තු යම්කිසි O කියලා වස්තුවක් ගත්තොත් මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන්නේ මේ බල දෙකම නෙමෙයි මේ දෙක බල බල දෙකම මගින් ගොඩ නැගෙන අන්න මේ තනි බලය මේකට තමයි සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ. එතකොට මේ සම්ප්‍රයුක්ත බලය හරි මැදින්ම දෙන්නේ නැහැ. එහෙම වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි හිතමු මේ P විශාලයි Q කුඩායි කියලා හිතමු. මේ P විශාලයි Q කුඩායි. එහෙම වුණොත් එහෙම මේ සම්ප්‍රයුක්ත බලය P-ට බරව තමයි යන්නේ. ඒ වගේම P කුඩයි Q විශාල වුණොත් එහෙම මේ සම්ප්‍රයුක්ත බලයේ වස්තුව චලනය වෙන්නේ මේ Q-ට බරව තමයි චලනය වෙන්නේ. එතකොට මේ සම්ප්‍රයුක්ත බලය අපි ගණනය කරන්නේ කොහොමද? යාමිසි කෝණය සහිතව ක්‍රියාත්මක වෙන ඝර්ෂණ මේ සම්ප්‍රයුක්ත බල යුග්මයක බල යුග්මයක සම්ප්‍රයුක්තය කොහොමද ගණනය කරන්නේ? අපි එකට සමීකරණයක් තියෙනවා R වර්ගය සමානයි P වර්ගය ධන Q වර්ගය ධන 2P Q cos theta Q cos theta. එතකොට මේ සමීකරණය මතක තියාගන්න අමාරුයි කියලා වගේ පේනුණාට නමුත් මේක නැවත නැවත ගණනය කිරීම වලදී මේ සමීකරණය යෙදෙනකොට ඉබේම මතකෙන්න වැඩි උත්සාහයක් ආයාසයක් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේකෙන් කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත බලයේ වර්ගය සමානයි මේක එක් බලයක වර්ගය ධන අනෙක් බලයේ වර්ගය ධන දෙක වැඩි කිරීම බල යුගලය cos theta කියලා කියන්නේ මොකද්ද මේ බල දෙක ක්‍රියාත්මක වෙන කෝණය තමයි cos theta කියලා කියන්නේ බල දෙක කෝණයට අපි theta කියලා කියන්නේ එතකොට මේ දෙක අතර බලයේ අය කෝණය තමයි theta ලෙස අපි යොදා ගන්න අපි බලමු දැන් මේ සම්ප්‍රයුක්ත බලය මේ විදිහට අපිට ගණනය කරන්න පුළුවන්ද මේක ඇත්තටම මේ සමීකරණයේ ගොඩනගන්න මූලධර්මයේ සපයලා තියෙන්නේ බල සම්ප්‍රයුක්ත මේ බල සමාන්තරාස්ත්‍ර ප්‍රමේය. අපි බලමු මේ බල සමාන්තරාස්ත්‍ර ප්‍රමේය කියන්නේ මොකද්ද කියලා. බල සමාන්තරාස්ත්‍ර ප්‍රමේය. අපි බලමු බල සමාන්තරාස්ත්‍ර ප්‍රමේය කියන්නේ මොකද්ද කියලා. ඔන්න ආනත බල යුගලක් තියෙනවා. ඒ ආනත බල යුගල මේ සමාන්තරාස්ත්‍රයේ පාද දෙකක් මගින් නිරූපණය වෙනවා. එතකොට ඒකේ සම්ප්‍රයුක්ත බලය නිරූපණය වෙනවලු මේ R කියන විකර්ණයේ දිගින්. එතකොට එහෙම මේ බල සමාන්තර ආශ්‍රයයකට මේ බල යොදන අවස්ථාවේදී අපි කරන්න ඕනේ මේ Q බලයට අනුරූප දුරකින් මේ පාදය අඳින්න ඕන. දැන් උදාහරණයක් ඇටියට මේ පැත්ත නිව්ටන් 50ක් නම් අපි මේක සෙන්ටිමීටර් 5කින් ඇඳොත් ඒක ඊට අනුරූප දුරකින් මේ පැත්ත අඳින්න ඕන. දැන් මේ පැත්ත සෙන්ටිමීටර් 50යි. අපි හිතමු Q සමානයි 50 නිව්ටන් කියලා. ඒ වගේම P සමානයි 40 නිව්ටන් කියලා අපි හන්දොත් එහෙම ගත්තොත් එහෙම මෙතන කොටස් සෙන්ටිමීටර් 5කින් මේ දුර පෙන්වන්න ඕනේ මේ දුර සෙන්ටිමීටර් 4කින් පෙන්වන්න ඕනේ. ඒ විදිහට නියමිත අනුපාතයක් තියෙන්න ඕනේ සම දෙකටම අදාළ පොදු අනුපාතයක්. ඒ අනුපාතයට මේ සමාන්තරාස්ත්‍රය ගොඩ නැගුවොත් එහෙම මෙන්න මේ සමාන්තරාස්ත්‍රයේ විකර්ණයට එන දිග සමාන වෙනවා මේ බල යුගලයේ සම්ප්‍රයුක්ත බලයට. එතකොට ඒක මේ විදිහට තමයි සරල සමාන්තරාස්ත්‍ර ප්‍රමේයෙන් දක්වන්නේ ආනත බල යුගලයක සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය එම බල යුගල ආධාරක පාද ලෙස පවතින සමාන්තරාස්ත්‍රයක විකර්ණයේ දිගින් ලැබේ. එතකොට මේ බල දෙකේ සම්ප්‍රයුක්ත බලයේ අගය මේ විකර්ණයේ දිගෙන් ලැබෙනවා. ඒ වගේම මේ දිශාව විකර්ණයේ ඔස්සේ වේ. දිශාව මේ විකර්ණයේ ඔස්සේම ගමන් කරනවා.
ඔන්න ඔය විදිහ තමයි බල සමාන්තර ආශ්‍ර ප්‍රමේය ගොඩනගලා තියෙන්නේ. එතකොට ඇත්තනම් මේක මේ විදිහට ක්‍රියාත්මක වෙනවාද කියලා අපිට පරීක්ෂණාත්මක ඔප්පු කරලා බලන්න පුළුවන්. අපි ඊළඟට යමු මේ මේ බල සමාන්තර ආශ්‍ර ප්‍රමේයෙන් කොහොමද මේ කතාව පරීක්ෂණාත්මකව තහවුරු කරගන්නේ කියලා. අපි දැන් බල සමාන්තර ආශ්‍ර ප්‍රමේයෙන් කියන්නේ සත්‍යයක්ද කියන එක අපි පරීක්ෂණාත්මකව තහවුරු කරගන්න යන්නේ. මේකට සකස් කර ඇතුමත් තමයි මේ තියෙන්නේ. එතකොට අපි ගන්නවා නූල් තුනක් සමාන වගේ දුර තියෙන නූල් තුනක් අරගෙන නූල් තුන එකට මැද්දෙන් ගැට ගසනවා. අපි මේ ගැට ගසන ස්ථානේ අපි ඕ කියලා ලකුණු කරගමු. මෙන්න මේ ස්ථානෙන් ගැට ගන්නවා. ගැට ගහලා ඒකේ අනිත් කෙළවරල් තුනට අපි සම්බන්ධ කරනවා තුලා තැටි තුනක්. එක කෙළවරක් සම්බන්ධ එකට ගැට ගහලා අනිත් කෙළවරල් තුනට අපි තුලා තැටි තුනක් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා මේ වගේ බෝඩ් එකක අපි සවි කරන ලද කප්පි දෙකක් මතින් මේ නූල් දෙකක් ගමන් කරනවා. එතකොට මේ මේ තියෙන්නේ බෝඩ් එකට සවි කරන ලද මේ වගේ බෝඩ් එකට සවි කරන ලද කප්පි දෙකක්. එතකොට මේ වගේ බෝඩ් එක සවි වෙලා තියෙනවා කප්පි දෙක. කප්පි දෙක සුමටයි කිසිම ඝර්ෂණයක් නැහැ. පහසුවෙන් ගමන් කිරීමට පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. එක තන්තුවක් යවනවා එක කප්පයක් මතින් අනිත් තන්තුව යවනවා අනිත් කප්පිය මතින් අනිත් තන්තුව නිදහසේ ගමන් කිරීමට සලස්වනවා. අපි ඊට පස්සේ මේ තුලා තැටි වලට විවිධ පරතිය තිය අපි බලනවා මේක සමතුලිතය ඇති වෙන අවස්ථාවක්. මේක නිදහසේ පවතින, ඒ කියන්නේ නිසැලී පවතින අවස්ථාවක් අපි ගන්නවා. එතකොට මෙතනදී දැන් අපි සරල උදාහරණයක් ඇටියට ගත්තොත් මෙතන කිලෝග්‍රෑම් 3ක පඩි දාලා තියෙනවා. මෙතන කිලෝග්‍රෑම් 4ක පඩි දාලා තියෙනවා. මැද කිලෝග්‍රෑම් 5ක පඩියක් වැටුනාම මේක නිශ්චලතාවයට පත් වෙනවා. අපි කියනවා සමතුලිතතාවයට පත් වෙනවායි කියලා. අපි ඊට පස්සේ මේ සමතුලිතතාවට එළමුණාට පස්සේ අපි මොකද කරන්නේ? කඩදාසි කොළයක් මේ අතරින් රිංගවනවා. කඩදාසි කොළයක් රිංගවලා ඒක සවි කරලා අපි මොකද කරන්නේ? මේ නූල් වල පිහිටීම ඒ කඩදාසි කොළේ මත ඇඳ ගන්නවා. නූල් වල පිහිටීම කඩදාසි කොළේ මත ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට අපිට එතකොට කඩදාසි කොළේ මත ලැබෙනවා. මෙන්න මේ විදිය හැඩයක් තමයි අපිට කඩදාසි කොළේ ලැබෙන්නේ. මුලින්ම ඔන්න විදිය හැඩයක් අපිට ලැබෙනවා කඩදාසි කොළේ මත නූල් තුනේ පිහිටීම ওই විදියට ලැබෙනවා. අපි මොකද කරන්නේ ඊට පස්සේ? මේ එක එක ඉර මත යෙදුන බලය සමානුපාතක දුරකින් ලකුණු කරනවා. දැන් මෙතන කිලෝග්‍රෑම් 3ක් තිබ්බනම් එතකොට මෙතන බලය නිව්ටන් 30යි. මෙතන කිලෝග්‍රෑම් 4ක් තිබ්බනම් මෙතන බලය නිව්ටන් 40යි. මෙතන කිලෝග්‍රෑම් 5ක් තිබ්බනම් මෙතන බලය නිව්ටන් 50යි. අපි කිව්වා ස්කන්ධය බලයක් නෙමෙයි, ස්කන්ධය බලයක් බවට පත් වෙන්නේ ගුරුත්වාකර්ෂණය විසින් ඇද ගැනීම නිසා. ඒ බලයෙන් ගුණ කළාම තමයි බලය බවට පත් වෙන්නේ. එතකොට අපි මෙතන නිව්ටන් 4ක් 30ක් න්දා අපි ඊට සමානුපාතික දුරකින් අපි ලකුණු කරගන්නවා. සෙන්ටිමීටර 3ක් වගේ දුරකින් අපි ලකුණු කරගන්නවා ඒ කියන ස්ථානය. එතන මේකෙන් පෙන්නන්නේ මෙන්න මේ නිව්ටන් 30ට අදාළ P කියන බලය. ඊට පස්සේ අපි මෙතන ගත්තා නිව්ටන් 40ක බලයක් ක්‍රියාත්මක වෙනවා. ඊට සමානුපාතිකව සෙන්ටිමීටර 4ක් දුරින් අපි මෙතන ලකුණු කරගන්නවා. ලකුණු කරලා අපි මෙතනට B කියලා දාගන්නවා. මේ බලය තමයි එතකොට Q කියන බලය. ඊට පස්සේ මෙන්න මෙතනට යදෙන බලය නිව්ටන් 50යි නම් ඒ 50ට සාපේක්ෂව අපි සෙන්ටිමීටර 5ක් මේ පැත්තට ලකුණු කරගන්න. 1 2 3 4 5. දැන් අපි මේ සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරගන්න ඕනේ. මෙන්න මේ පාද දෙක ලැබෙන විදිහට සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරගන්න. මේ සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරගන්න එක එක ක්‍රම තියෙනවා. මේක එක් සරල ක්‍රමයක් නම් කවකටුවක් භාවිතා කරලා මෙන්න මේ දුර ලකුණු කරගන්නවා කවකටුවේ. ලකුණු කරගෙන කවකටුව යොදලා මෙහෙම ඡාපයක් මෙතනින් ඇඳ ගන්නවා. මෙතන තියලා එතකොට මෙතනලා මෙතනට තියෙන දුරයි මෙතනලා මෙතනට තියෙන දුරයි සමාන වෙනවා. ඊට පස්සේ කවකටුව භාවිතා කරලා මෙන්න මේ දුර අපි ගන්නවා කවකටුවේ අරගෙන නවත ඡාපයක් ඇඳ ගන්න. එතකොට මේ ඡාප දෙක ඡේදනය වෙන ලක්ෂය යා කරපුවාම අපිට ලැබෙනවා මෙන්න මේ විදියට සමාන්තර ආශ්‍රය. එතකොට මේ පාදය මේ පාදයට සමානයි, මේ පාදය මේ පාදයට සමානයි. දැන් මේ තියෙන්නේ එක විකර්ණයේ පස්සේ අපි මේ පාදය මේ දික් අපි තවදුරටත් දික් කරාම අපිට හරියටම පේනවා මේ සමාන්තර ආශ්‍රයේ විකර්ණයේ ඔස්සේ මේ පාදය ගමන් කරනවා. මේ අක්ෂය කෙලින්ම දිගටම දික් කළාම මේක කිසිම ඇදයක් වෙන්නේ නැහැ. නිවැරදි නම් නිවැරදිව ගණනය කළා නම් මේ රේඛාව ඍජු රේඛාවක් බවට අපිට ඍජු රේඛාවක් හැටියට ලැබෙනවා. දැන් ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි බලනවා මේ සමාන්තර ආශ්‍රය ඇඳගත්තට පස්සේ මෙන්න මේ විකර්ණයේ දිග කීයද කියලා. විකර්ණයේ දිග අපි මැනගත්තොත් එහෙම දැන් මෙතන සෙන්ටිමීටර 5ක් ලැබෙනවා වගේ මේ දිගත් හරියටම සෙන්ටිමීටර 5කින් ලැබෙනවා. එතකොට අන්න බල සමාන්තර ආශ්‍රය ප්‍රමේය සත්‍යතාව අපිට තහවුරු වෙනවා.
බල දෙකක් සමාන්තර ආශ්‍රයක පාද දෙකක් මගින් නිරූපණය කළ විට එම සමාන්තර ආශ්‍රයේ විකර්ණයේ මගින් එයි සම්ප්‍රයුක්ත බලය නිරූපණය වේ. එතකොට මේ බල දෙකේ සම්ප්‍රයුක්ත බලයට සමාන බලයක් තමයි මෙතනට යෙදුනොත් මේක නිශ්චලතාවයට පත් වෙනවා. කොහොමද මේක නිශ්චලතාවයට පත් වෙන්නේ? අපි කිව්වා දැන් මේ බල දෙක මෙතන යෙදෙනකොට මේ බල දෙකෙන් නෙමෙයි ඇත්තටම සත්‍ය බලය ගොඩ නැගෙන්නේ. මෙන්න මේක ඔස්සේ තමයි මෙයාගේ සත්‍ය බලය. ඒකට අපි කිව්වා මොකද්ද? සම්ප්‍රයුක්ත බලය ගොඩ නැගෙන්නේ. එතකොට මෙන්න මේ බලය මේ ඉදිරියේ ඉස උඩට තියෙන්නේ. ඒ බලයට සමාන බලයක් මෙතනින් යෙදුනොත් තමයි මේ පද්ධතිය නිශ්චලතාවයට තුලිතතාවයට පත් වෙන්නේ. එතකොට අපිට පේනවා දැන් මේ පැත්ත තියෙන බලයයි මෙතන තියෙන බලයයි දෙකම සමානයි කියලා මේ මෙතන මේ බල සමාන්තරාස ප්‍රමේය තහවුරු වීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේක තමයි බල සමාන්තරාස ප්‍රමේය තහවුරු වීම සඳහා අපි කරනු ලබන පරීක්ෂණය. එතකොට වැඩි දුරටත් අපි පාසලේදී මේ පිළිබඳ අමතර කරුණු සහ ප්‍රායෝගික කරුණු දැනගැනෙමු. මෙතනින් ඉදිරියට අපි ඉදිරි කොටසට යමු. හරි අපි බලමු දැන් පොඩි සරල ගණනය කිරීමක් කරන්න. ඕ කියලා වස්තුවක් තියෙනවා. ඒ වස්තුව මත බල යුගල ක්‍රියාත්මක වෙනවා. නිව්ටන් 2ක සහ නිව්ටන් 4ක බල යුගල. මේකේ සම්ප්‍රයුක්ත බලය එතකොට අපි කිව්වා මේ බල අතරින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ ගණනය කිරීමේදී අපිට ගණනය කරන්න කියලා කියනවා මොකද්ද? ඒ වායේ සම්ප්‍රයුක්ත බලය සර්. එතකොට සම්ප්‍රයුක්ත බලය කියපු ගමන් අපි සමී මේ ආනත බල යුගලක් නම් අපේ සමීකරණය වෙන්නේ මොකද්ද? කලින් අපි සඳහන් කළා r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ කියන සමීකරණය. එතකොට අපි සාමාන්‍යයෙන් p බලය හැටියට ගන්න මේ ඉහළින් තියෙන බලය, q බලය හැටියට සාමාන්‍යයෙන් පහළින් තියෙන බලය අපි යොදා ගන්නවා. එතකොට p කියලා කියන්නේ 2 වර්ගය, q කියලා කියන්නේ 4 වර්ගය, 2p කියන්නේ 2, q කියන්නේ 4, වැඩි කිරීම cos 60. එතකොට දෙවරක් දෙක 4යි, 4ක් 4 16යි. සේරත් දෙක 4යි 4 16යි 16 ගුණ කරනවා cos 60 කියන්නේ කීයද? භාගය. cos 60 කියන්නේ භාගය. භාගයෙන් ගුණ කළා මෙතන එනවා 8ක්. එතකොට මේ ටික දැන් අපි ඔක්කොම එකතු කරනවා 16 4යි 20යි 20යි 8යි 28යි. මේ 28 එන්නේ කොහමද? r වර්ගයේ තමයි 28 එන්නේ. එතකොට සම්ප්‍රයුක්ත බලය එන්නේ මේ 28 වර්ගමූලයෙන් තමයි අපිට සම්ප්‍රයුක්ත බලය ලැබෙන්නේ. හොඳයි. අපි සම්ප්‍රයුක්ත බලයේ දිශාව දැන් අපි කලින් කතා කළා සම්ප්‍රයුක්ත බලය ගැන. දැන් මේ සම්ප්‍රයුක්ත බලය දිශාව කියලා කියන්නේ මේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන මෙන්න මේ කෝණය හොයන එකට තමයි අපි කියන්නේ සම්ප්‍රයුක්ත බලයේ දිශාව හොයනවායි කියලා. එතකොට මේ සම්ප්‍රයුක්ත බලයේ දිශාව නැත්තම් මේ සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා කරන කෝණය දැනගන්න තියෙන සමීකරණය තමයි මොකද්ද? tan α සමානයි p sin θ බෙදීම q ධන p cos θ කියන සමීකරණය. එතකොට අපි කිව්වා p යගේ කියන්නේ මේ යගේ, q යගේ කියන්නේ මේ යගේ. එතකොට මේ යගේ මෙන්න මේ සම්පූර්ණ කෝණයේ sin යගේ. ඒ වගේම q යගේ ධන මේ p වල සම්පූර්ණ යගේ cos යගේ. දැන් අපි සරල උදාහරණයක් ගමු. දැන් මෙන්න මේ o කියන වාස්තුව මත නැත්නම් ලක්ෂ්‍ය මත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. මේ පැත්තට නිව්ටන් 3යි, මේ පැත්තට නිව්ටන් 4යි. දැන් ඒකේ කෝණය තමයි අංශක 30 කෝණයකින් තමයි මේ බල යුගලයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක සම්ප්‍රයුක්තය R කියලා අපි ගත්තොත් මේ සම්ප්‍රයුක්තය මෙන්න මේ බලය සමග සාධන කෝණයට තමයි අපි ඇල්ෆා කියලා කියන්නේ. එතකොට අපි සමීකරණය දානවා tan ඇල්ෆා සමානයි p sin θ. p කියන්නේ 4, θ කියන්නේ 30. එතකොට 4යි sin 30. ඊළාට q, q කියලා කියන්නේ 3. එතකොට අපි එතන 3 යදුවා. ධන p cos θ. p cos θ කියන්නේ එතකොට p කියන්නේ 4, මේ කෝණය 30යි. 4යි cos 30. අපි දන්නවා sin 30 කියන්නේ භාගයයි, 4 වැඩි කිරීම භාගය කියන්නේ 2යි. මෙතන කැපිලා යනවා. ඊළාට 4යි cos 30. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. මේ දෙකට මේ දෙකක් කැපිලා ගිහිල්ලා 2යි මූල 3ක් එනවා. ඊට පස්සේ දෙක මූල 3 2 මූල 3 කියන්නේ අපි දන්නවා 1.73. ඒ විදිහට ගුණ කරලා මෙතන එකතු කළාම අපිට ලැබෙනවා මේක යගේ 6.46ක් කියලා. ඊට පස්සේ මේක තවදුරටත් සුළු කළාම අපිට ලැබෙනවා 0.3096යි කියලා. එතකොට මේ එන්නේ මොනවාද? tan α කියන අගේ තමයි මේ එන්නේ. tan α ඒකේ ප්‍රති tan නැත්නම් anti tan බල ප්‍රති tan බලපුවාම අපිට එනවා මේ අගය කීයද? මේ කෝණය 17යි 17යි අංශක 17යි කලා 12යි. එතකොට මෙන්න මේ කෝණයේ අගය කීයද? අංශක 17යි කලා 12යි. ඔන්න ඔය විදිහට තමයි මේ සම්ප්‍රයුක්ත බලයේ දිශාව සොයන්නේ. නැවතත් බැලුවොත් එහෙම සම්ප්‍රයුක්ත බලයේ දිශාව වෙන සූත්‍රය tan α = p sin θ / q / p cos θ.
पी क्या मे पे बल क्यू क्या मे पे दिन बल योट हतरा सैंती कोने तुन धन हतरा को आदेश गला उत्तरे अंतिम लसम तुन बिंदु आई नमे हे लें टैन एलफा एलफ लगाने टैन वगो भावितागरोने टैन वगो भावितागरला मेन मे अगे अदाल प्रति टैन बलुआ अभी लभन इतना अदाल कोने हंसक दाहता कला दुलाम दिशा हों दरुणी अद अभी कथाकला स्वयं सिद्ध बल गेन कथाकला इलांट बल संप्रयुक्त गेन कथाकला मे कोस अद्यापी मिथनी समाप्त कर बलापुरो ताउदुरा तोगल मे संबंध दिन गण हदला मे अपहासुतन अपिंग विमसन अभी इधर दवसक मे पाड़ मे इतर कोसा क्रीमट बलापुरो आयु भवन दरुणी।